समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मुक्कदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स तिरोकुड्ढेषु तिंटन्ति सन्धि सिंघाटकेषु च द्वारबाहासु तिट्ठन्ति आगन्त्वान सकंगरंति धर्मश्रवणाभिलाषी सदैबर पिन्नतुनि अभी पासुगिय सत्य ओबट धम्मपदे गाथावक पिलिबंद देशना करमिन ई अडंगु वन निर्वाणगामी मार्गय कुमाद्द कियन एक विवरणय करा यदि अभी ओबट संधान करा अभी ओबट संधान करा කොහොමද මේ ත්‍රිපිටකයේ තියෙන ගාථාවම ගලප ගන්න ඕන කියන එක බණ දන්නේ නැතු බණ තේරුම් ගන්න නැතු ත්‍රිපිටකයේ කිව්වොත් මොකද වෙන්නේ ඒකේ තියෙන සිංහල අර්ථය සහ පාලි අර්ථය තේරුම් ගන්න ලැබුණාම එකෙන් පෙන්නන නිවන් මාර්ගය මොකද්ද කියන එක තේරුම් ගන්න නැහැ ගොඩක් දෙනෙක් ඒක ඔබට ගොඩක් ධර්ම දේශනා ඇහුවාම දකින්න හැම වෙන්නේ සිද්ධ වෙන්නේ නිකන් කතාව කියන වරුණාම සූත්‍රය විවරණය කරන වරුණාම එකෙන් පෙන්නන නිවන් මාර්ගයක් පෙන්වන්නේ නැති බව ඒ නිසා තේරුංගත කෙනෙක්ගෙන් අහන්න කියලා වෙන්නන්න තියෙන කල්යාණ මිත්‍රයා කියන්නේ කල්යාණ මිත්‍රයා දේශනා කරන දේ තමයි සද්ධාර්මය කියලා වෙන්නන්න. මේ මාර්ගය පිළිබඳ තේරුංගත් අවබෝධ කරගත්ත එතෙන්ට පත් වෙච්ච පුද්ගලෙක් කියන දෙයක් තමයි සද්ධාර්ම විදිහට අර්ථ දක්වලා තියෙන්නේ. තොටේ නිවන් මාර්ගය පෙන්වන දේශනා කරන අතරතුරම යම් යම් ශ්‍රාවකෙල්ලේ මත යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කිරීම මත මතක් කිරීම මත ජීවිතේ යම් යම් පින්කම් අවස්ථා සම්බන්ධ යම් යම් අවස්ථා සම්බන්ධයෙන් සහ බුදුදහමෙන් පෙන්වන යම් යම් ආර්ථික දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් ජීවිතය සම්බන්ධයෙන් විවරණය කිරීම පුත් කරනවා අපි. ඉතින් ඒ අනුව යමින් තමයි අද දවසේ මේ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් පරිදි මේ මිය පරලොව ගිය පුද්ගලෙක්ට මේ පින් අනුමෝදන් කරගන්නේ කොහොමද? ඇයි පින් අවශ්‍ය වෙන්නේ? හැමෝටම පින් ලබා ගන්න පුළුවන්ද? පින් අනුමෝදන් කරගන්න කියන්නේ මොකද්ද? ලබා ගන්නවා කියන්නේ මොකක්ද? මෙන්න මේ ඥාතියෙක් මිය පරලොව ගියාම පින් දෙන්න ඕන ඇයි? පින් කොහොමද ලැබෙන්නේ? ලබා ගන්නෙ කොහොමද? මොකද වෙන්නේ කියන එක තමයි අද දවසේ මේ ලැබිලා තියෙන කාල වේලාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ගොහෝ දෙනෙක් සමහර ලාවට මේක එහෙම මෙහෙම අහලා ඥාතියෙක් වෙන්නට පස්සේ පින් දෙන්න ඕන කියන එක තමයි දන්නේ අපේ කට්ටිය. සහ මේ මරණය කියන එකත් ගොඩක් කට්ටිය පටලවගෙන ඉන්නවා. මෙහෙන් එහාට මොනවා හරි යනවා කියලා තමයි හිතන් ඉන්නේ අපේ කට්ටිය. දැන් බුදුදහමේ මරණය එහා පැත්තේ පැවැත්මක් තියෙනවා කියලා උගන්නනවානේ. එහෙම නැති ඒවත් තියෙනවා. ආගම් හෝ වෙනත් දර්ශන හෝ විද්‍යාවේ හෝ එහෙම නැති ඒවත් තියෙනවානේ. මේ ජීවිතයේ තියෙන උච්චය දෘෂ්ටියන්නේ තියෙන්නේ. බුදුදහමේ මුලින්ම අපි තේරුම් ගන්න ඕන ආත්ම සංකල්පය, ආත්ම දෘෂ්ටිය කියන එක ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ වෙනුවට තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් දේශනා කරලා තියෙන්නේ. දැන් ආත්මය පිළිගන්න ආගම්වල ආත්මයෙන් තමයි පුද්ගලයා මෙහෙවන්නේ. ඒ ආත්මය තමයි මරණයෙන් පස්සේ එහා පැත්තට යන්නේ. උපතක් ලබා දෙන්න කියලා උගන්වන්නේ. බුදුදහමේ ආත්ම සංකල්පය ප්‍රතික්ෂේප කරාම ඒ වෙනුවට මේ පුද්ගලයා මෙහෙවන බලවේගය පුද්ගලයා ප්‍රසර ගමනේ අයද්දන බලවේගය විදිහට පෙන්වන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය. එතකොට අපි තේරුම් ගන්න ඕන පුද්ගලයා ජීවිත අවසාන විතරක් නෙවෙයි මේ යන්නේ බුදුදහම විදිහට ගත්තොත් එම් මරණය කියන එක උපතේ සිට ජීවිත අවසාන දක්වා මොහොතක් මොහොතක් පසා සිද්ධ වෙන අපිතුල දැන් මරණ වර්ග තුනක් බුදුදහම උගන්වලා තියෙනවා. සම්මුති මරණය, සන්තති මරණය, කණික මරණය නැත්නම් ෂණික මරණය. සම්මුති මරණය කියලා කියන්නේ ඉපදෙන පුද්ගලයා අවුරුදු 20ක් 40ක් 50ක් ඉඳලා බාල තරුණ මහලුවසියේ ගිහිලා මේ ඉපදෙච්ච පුද්ගලයා මිය පරලව යන එක. අපි පෙට්ටිය දාලා වහලා වල්ලලා දාන්නේ. ඒ සම්මත මරණය. එකම පුද්ගලයෙක් ජීවත් වුණා උපදේශයට ජීවිත අවසානය දක්වා. එයා දැන් මිය ගියා, එයා අවසන් ගමන් ගියා, එයා එතනින් ඉවරයි කියන එක. එයා මැරණා. කියන එක තමයි සම්මත මරණය කියලා කියන්නේ. සම්මදේ සිද්ධ වෙන මරණය. මේ මරණය අපි හැමෝම දන්නවා. ඒ මළ ගෙවල් වලට යනවා. ඒ දේශනාවලට අහනවා, අනුශාසනාවලට සවන් දෙනවා. හැබැයි
තේරුම් ගත්ත කෙනෙක් හරි අවබෝධ කරගත්ත කෙනෙක් හරි හොයාගන්න හරි අමාරුයි. මලගෙදර කියන එකක් දැන් දුරාචාරයේ තියෙන දනක් බවට පත් වෙලා. බෞද්ධකමක් නෑ මලගෙදර කියන එකත්. බෞද්ධකමෙන් පිරිහිලා ගිය අනවශ්‍ය තනක් විදිහට තමයි මලගෙදරත් තියෙන්නේ. ගිහි වාසෙනුත් ඔය මලගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. වෛද්‍ය විදිහටත් ඔය මලගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ දකින්න ඕන දේවල් හැමදේම දැකලා තියෙනවා. මොනවද වෙන්නේ මොනවද කියලා ඔක්කොම දන්නවා. සන්තති මරණය කියලා වෙන්න මේ අභිධර්ම ක්‍රමයට ගන්න උඩ අපිට ගන්නවා චිත්ත වේතියක් කියලා ගන්නවා චිත්තක්ෂණ 17ක් මේ චිත්තක්ෂණ 17න් 17 චිත්ත වේතියන් වේතියට සිද්ධවන මරණය කියන එක සන්තති මරණය කියලා වෙනලා දීලා තියෙනවා ඊළඟට තියෙනවා මොහොතක් මොහොතක් වාස අපි තේරුම් ගන්න ඕන මරණය සිද්ධවන මරණය ඒකද කියන්නේ කණික මරණය නැත්නම් ෂණික මරණය ස්කන්ධ පහෙන් පහටත් අපි මේ යනවා මේ ගියාට අපි නැවත උපදින්න හේතුවක් ඉතුරු කරන්නේ නැහැ උපාදාය නම් වැරද්ද කරලා නැවත හේතුවක් ඉතුරු කරන්න හින්දා මොකද වෙන්නේ නවතර ස්කන්ධ පහක් උපදින්න උපදිනවා නැති වෙනකොට උපදින්න හේතුවක් ඉදවන ඒ හින්දා උපදිනවා හේතුවෙන් ඵලයේ හේතුවෙන් ඵලයේ ඉපදෙනවා නැසෙනවා එක හිතක් නෙමෙයි හැම වෙලාවෙම තියෙන්නේ මේ විඥාණය කියන්නේ මනස කියන්නේ හිත කියන්නේ ඔක්කොම එකයි ඔය හිත විග්‍රහ කරන වචන 10ක් විතර තියෙනවා ලෝභය විස්තර කරන වචන 100ක් විතර තියෙනවා එන විඥාණය සිත මනස කියන්නේ තුනක් එහෙම නෙවෙයි එකක් ඒක කරන වැඩ යනවා තමයි එකම නම් කරලා තියෙන එක තැනේ හැටියට ඉතිපේ මනෝ ඉතිපේ විඤ්ඤාණෝ ඉතිපේ චිත්තෝ ප්‍රසුතවන්ත වගේ සූත්‍ර වල පෙන්නන්නේ යමකට හිතයයි කියනු ලැබෙවද යමකට මනසයයි කියනු ලැබෙයි යමකට විඤ්ඤාණයයි කියනු ලැබෙයි දුර එක හිතක් නේ තියෙන්නේ හිත මොහොතක් මොහොතක් පසා ශෙනයක් ශෙනයක් පාසා චිත්තක්ෂණයක් තික්ෂක්ෂණයක් පාසා ඉපදෙනව නැසෙනව ඉපදෙනව නැසෙනව ඉපදෙනව නැසෙනව තම වේගවත් ක්‍රියාවලිය ඒක අපිට දකින්න බෑ ඒ තරම් වේගවත් දෙයක් තර්ම එක හිතක් තමයි බුදුහාමර කොටස් පහකට බෙදලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාය කියලා. ඒ හිතේ ක්‍රියාවලිය. එතකොට මෙතනින් මැරුණාට මොකද වෙන්නේ ආයෙත් උපාදාන නම වැරද්ද කරනවා. ආයෙත් මොකද වෙන්නේ උපදිනවා. පුනර්භව වෙනවා කියන්නේ ඕක. පුනර්භවය දැනුත් වෙනවා අපි ළඟ. මැරණට පස්සේ විතරක් නෙවෙයි ජීවිතාවසානයේ මරණයෙන් පස්සේ ආයෙ උපදිනවා කියන එක නෙවෙයි. දැනුත් පුනර්භවය සිද්ධ වෙනවා. මේ පරිසම්පදේ අංග 12ම මේ මොහොතක් මොහොතක් පසා ක්‍රියාත්මක වෙනවා. අද තියෙන තරහ හෙට ආයෙ උපදිනවා. මේ පුනර්භව වෙනවා. නැවත වෙනවා. අද තියෙන ලෝභය නැවත හෙට උපදිනවා. ආයෙ දවස් කීපෙකින් උපදිනවා. දැන් තියෙන එක ආයෙ ඊළඟ මොහොතේ උපදිනවා. ඒකයි පුනර්භවය වෙන්නේ. දැන් දැනුත් පුනර්භවය වෙමින් යන්නේ අපේ ජීවිතේ. දැනුත් මරණය සිද්ධ වෙනවා. ආයෙ උපදින්න හේතුවක් ඉතුරු කරන හින්දා ආයෙ උපදින්න සිද්ධ වෙනවා. මේ අපි තුලම පුද්ගලයා තුලම ආ ජීවිත අවසානයේ ගියාට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් මේ විඥාන ශක්තිය නැත්තම් මේ හිත කියන එකට මේ ශරීරය ආශ්‍රය කරලා පවතින්න බැරි වෙනවා. මිනිස්සෙක් වශයෙන් ගත්තොත්. බැරුණාට පස්සේ මොකද වෙන්නේ? යාගේ කරගත්ත කර්ම අනුව යා පාප කර්ම බහුලව කරලාගෙන පාපයක් ඉදිරිපත් වුණොත් එම අවසාන මොහොතේ මොකද වෙන්නේ? යා මරණයෙන් පස්සේ අපාගත වෙනවා. යා පුණ්‍ය චේතනාවක් ඉදිරිපත් වුණොත් එම මරණයෙන් පස්සේ යහපත් වෙනකට යනවා. යන්න හේතු නැත්තම් බුදුවරුන්ට රහතන් වහන්සේලා මොකද වෙන්නේ? යන්න හේතු නැහැ. යන්න හේතු නැත්තම් මෙතන ඉවර වෙනවා. ආයි උපතක් නැහැ. නත්ති දාති පුනබ්බව නැවත ඉපදීමක් නැහැ. නැවත උපතක් නැහැ. ඒක වෙන්නේ අවුරුදු 80 දිනේ අවුරුදු 35 දිනේ. නැවත උපතක් නැති වෙන අර කලින් රැස් කරපු කර්ම වල විපාක තමයි මේ විඳින ජීවිත වෙනකම් අලුතෙන් රැස් කිරීමක් නැහැ. අලුතෙන් පුනර්භව වීමක් නැහැ. ඒ නිසා මෙතනත් හැම වෙලාවෙම උපදීමෙන් බැරිමින් තමයි යන්නේ. පුනර්භව වෙමින් යන්නේ ජීවත් වෙලා ඉන්න කොටත්. මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? මේ ශරීරය වෙනුවට ඔහුගේ කර්මය අනුව. තිරිසන් ලෝකේට හරි ආයි මිනිස් ලෝකේට આવත් මේ ශරීරයක් අවශ්‍ය වෙනව නැත්තම් ඉත නැත්තම් මනෝමය ශරීරයක් තියෙන වෙනම තැනකට ගියොත් එහෙනම් මොකද වෙන්නේ එතන? භෞතික ශරීරයක් ඕනේ නැති වෙනවා. අර පංචස්කන්ධයෙන් තමයි එතන පහළ වෙන්නේ කියලා. මෙතනින් පාවෙලා යන්නේ එහෙම නැහැ. මෙතනින් අයින් වෙලා යන්නේ නැහැ. මෙතන උපදිනව නැතෙනවා උපදිනව නැසනම් මෙතන වෙන්නේ ඒක. අදනත් වෙන්නේ මෙතනින් ගිහිල්ලා මෙතන පහළ වෙන්න බැරි වෙනද වෙන තැනක පහළ වෙන එකක්. ඒකට ශෙනයක්වත් යන්නේ නැහැ. මෙතනින් එහාට විඥාණය යනවා හරි මෙතනින් එහාට ආත්මය යනවා හරි කියලා එකක් තියා. එහෙන් කනටවත් විඥාණය යන්නේ නැහැ. එහේ හටගත්තු එක හැම නැති වෙනවා. කනේ හටගන්නේ වෙනම එකක්. නාසය හටගන්නේ වෙනම එකක්. මාරු වෙනවා. අසුතන් සූත්‍රය පැහැදිලිව විස්තර කළද නේ? උදේ හටගත්ත හිත දැන් අවශ්‍ය වෙනකොට නේ. හවස හටගත්ත හිත උදේ වෙනකොට නේ. මේ මොහොතේ හටගත්ත හිත ඊළඟ මොහොතේ නැහැ. එහෙන් කනට යනකොට නෑ වෙන එකක්. හේතුවලින් හේතුඵල හේතුඵලනේ. හේතුවෙන් හට ගන්නවා හේතු නැති වෙනකොට ඵලේ නැති වෙනවා. ආය හේතුවක් ඉඳ හට ගන්නවා ආය නැති වෙනවා. එහෙමයි.
මේක මට ඊයේ පෙරේදා එක මහත්මේ කතා කරලා අහපු ප්‍රශ්නයක් මේ. ඒකයි මම ඒක මුලින්ම මේ විවරණය කරේ. ඊට පස්සේ මේ කීප දෙනෙක්ම අහුව වෙන මේ පම්බන්නේ කොහොමද මේ පින් අනුමෝදන් කරන්නේ ආදී විදියට. ඒ නිසා තමයි මේක විවරණය කරන්න ඕන කියලා මට කල්පනා වුණේ. මේක අපේ නායිකාවන්ගෙන් ගොඩාක් කාලෙ කලින් කියලා තියෙනවා. මහත් සමහර නායිකාවල මේ දේශනා කරලා තියෙනවා. රූපවාහිනී නාලිකාවල සමහර රංගිර ශ්‍රී ලංකා නාලිකාවස්සේ අපි කලින් යථාර්ථව මේ දේශනාව කරන්නේ. එතකොට මේ ජීවිතේ කරගත්ත දේවල් අනුව එයාගේ ඊළඟ භවයේ තියෙන මෙහෙන් යාල මොනවද යන්නේ හැව නැහැ. මෙහෙන් යාල මොනවද නොගිහිම්ම ඒ උපසිද්ධ වෙන්නේ කර්මයේ සහ ඒ විඥාන ශක්තිය මත. ශක්තිය කියන වචනේ තේරෙද්දී භෞතික විද්‍යාව කියන ශක්තිය නෙවෙයි. ඒ නිසා ඔය තව ගන්නනේ නැචසෝ නැච අඤ්ඤෝ කියලා. මෙයත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. ඒ කියන්නේ මෙතනින් වෙනස් වෙලා ගියපෝ ඒ හේතු රැස් කරගත්ත එකතු කරගත්ත කර්ම ආදී දේවල් හින්දුවා ඊළඟට උපදින්නේ වෙනම කෙනෙක්. ඒ කියන්නේ මෙයා මිනිස්සෙක් වෙනවා ඊළඟට නිරේ ගිහිලා උපදිනවා ඊළඟට තිසන්‍යෝන්‍ය උපදිනවා ඊළඟට දෙවියෙක් කියලා මිනිස්සෙක් කියලා උපදින්නත් පුළුවන්. ඒත් මේ පුද්ගලයා නේ වෙනස් කෙනෙක් සම්පූර්ණයෙන්. හැබැයි මේ ජීවිතේ කරගත්ත කර්ම අනුව තමයි ඊළඟ භවෙ සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මෙතන ඉන්න කෙනාම නෙවෙයි වෙනස් වෙච්ච කෙනෙක් තමයි එතන ඉන්නේ. එතන යනවා හැවනේ පාවලා යනවා හැවනේ අය. ගන්ධබ්බෝ පච්චපට්ඨිතෝ හොති කියන වචනේ වරද්දගෙන මව කුසර විඥාණය බහැ ගන්නවා කියලා ඉතින් පාවලා ආවිල යනවා කියලා තමයි හිතන්නේ. එහෙම එකක් නෙවෙයි වෙන්නේ. එතනින් මැරෙනකොට නිරුද්ධ වෙන හිත මෙතන පහළ වෙන එක තමයි වෙන්නේ. අතන පහළ වෙන එක වෙනුවට වෙනද පහළ වෙන්නේ එතන. එතන පහළ වෙන ශක්තිය අතුරටත් අවස්ථාවක් නැති හින්දා මොකද වෙන්නේ? එතන පහළ වෙන්න තියෙන එක ඒ වෙනුවට කර්ම ශක්තියකින් වෙනතනක පහළ කරනවා. ඊකර ශෙනයක්වත් යන්නේ අන්තරාභාවයක් කියලා එකක් එහෙම නැහැ. දවස් 7ක් ඉන්නවා හරි මාස 3ක් ඉන්නවා හරි අතර ඉන්නවා හරි කියලා එකක් නැහැ. එතනින් චුත වෙනකොට මෙතනම මේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. එතන මැරෙනකොට මෙතන උපත සිද්ධ වෙනවා. ප්‍රතිපටිසන්දිය අතරමැදක් නැහැ. ඒ නිසා එහෙම තේරුම් ගන්න මේ මරණයෙන් පස්සේ සිදුවෙන පැවැත්ම කියන එක. අපි තුල දැනුත් මරණය සිද්ධ වෙනවා. දැනුත් පුනර්භවය සිද්ධ වෙනවා. මැරෙනවා ආයි උපදින්න හේතුවක් තියෙනවා උපදිනවා. දැන් බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා දෙන්නේ? මැරෙන එක ඉවරම කළා දාන පුනර්භවයට හේතුව දෙන්නේ නැතුව. උපාදානම්ම වැරද්ද කරනතම මැරෙනවා ආයි උපදින්න හේතුවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මැරෙයි මැරීගෙන 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 යනවා. කර්මක් ඡේවිගෙන 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 යනවායි. කර්ම රැස් කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? ආයි පුනර්භව වෙන්න විදියක් නැහැ. නැවත උපතක් නැවත භවයක් ලැබෙන්නේ නැහැ. ඉතින් දැනුත් අපි තුල මරණය සිද්ධ වෙනවා. හැබැයි හේතුවක් ඉදිරිය කරගෙන හින්දා මොකද වෙන්නේ? ආයි පුනර්භවය සිද්ධ වෙනවා. ජීවිතාසනයත් ඕකමයි වෙන්නේ. කර්ම රැස් කළා මොකද වෙන්නේ? ආයිත් පුනර්භවයට හේතුවක් ඉදිරිය කරන. ඒ හින්දා මෙතන පහළ වෙන්න ඕන එක පහළ වෙන්න බැරි හින්දා වෙනතනක පහළ වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ශෙනයක්වත් යන්නේ නැහැ කියලා. ඊළඟ ශෙනේ මෙතන ඡේ වෙනකොටම අතනින් පහළ වෙනවා. ඉතින් මරණය ගැන සම්බන්ධ විස්තර ගන්න වෙනවා මම මේ දේශනාව කරන්නේ. ඒ හින්දා ඒ කාරණාව සම්බන්ධයෙන් මෙතනින් නවත්තලා අපි මේ අදාළ කාරණාවට යමු. අපි ඕන ඉදිරියේදී මරණය සම්බන්ධයෙන් තවත් ගැඹුරින් කතා කරලා බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. හොඳයි, එතකොට බෙන් මේ මරණය සිද්ධ වුණාට පස්සේ පරලෝ යාම ආකාර කීපයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. පවින් පරලෝ යාම, පිනින් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම සහ පරලෝ නොයාම. මොකක්ද ඒ කියන්නේ? පවින් පරලෝ යාම. පවින් පරලෝ යාම කියලා කියන්නේ මොකක්ද? ජීවත් වෙලා ඉන්න කාලේ පස්පව් දසකසල් ආදී පාප කර්මයන් කළා. ඒ හේතු වෙන අනාගතේ ඒ පව හේතු වෙන පව විපාක දෙන්න සතර අපාගත වෙන එක. ඒ පව කරලා පවින් පරලෝ යාම. පිනින් පරලෝ යාම ජීවත් වෙලා ඉන්න කාලේ යහපත් දේවල් කළා. යහපත් තැනක සැප විපාක දෙන්න මිනිසුන් අතරෝ දෙවියන් අතරට යන එක තමයි පිනින් පරලෝ යාම කියලා කියන්නේ. ධානයෙන් පරලෝ යාම කියලා කියන්නේ මේ ජීවිතේ ආරාල කාරාම උදකරාම පුත් වගේ අය වගේ ධාන කුසල් වඩලා ඒ ධාන කුසල් හේතුවෙන් රූපී අරූපී බමුදල වල උපත ලබන එක තමයි ධානයෙන් පරලෝ යාම. පරලෝ නොයාම කියන්නේ පව් හේතුත් නැති කරලා, පින් හේතුත් නැති කරලා, ධාන හේතුත් නැති කරලා, කර්මක් සම්පූර්ණ නැති කරාට පස්සේ පරලෝ නොයා මේ කර්මය කරන්න පුළුවන්. පරලෝ නොයා ඉන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි උදාහරණ පෙන්නන්නේ. එනම් ජීවත් වෙන අය ඉන්න කාලේ යම් යම් අයහපත් දේවල් කරමින් අයහපත් ආකාරයෙන් ජීවත් වෙන පුද්ගලෙක් මරණාසන්න මොහොතේ තමන්ගේ එක්ක ලෝභ චේතනාවගේ මෝහය සහ ලෝභය මුල් වෙලා තමන්ගේ ඥාතීන් හෝ දේපල වස්තු පිළිබඳ ඇලීමකින් මේ පරලෝ ගියොත් බෙම ඇලීම හේතුවෙන් ඕන් පරදත්ව ජීවාවට පත් වෙන්න පුළුවන් කියලා බුදුහාම පෙන්නලා තියෙනවා. බුදුහාමුදුරෝ බරපතල පාප කර්මයක් හේතුව පරලෝ ගියොත් සතර අපාගත වෙනවා. බරපතල පුණ්‍ය කර්මයක් හේතු වෙන හෝ පුණ්‍ය කර්මයක් ඉදිරිපත් වෙලා පරලෝ ගියොත් දෙවියන් අතර හෝ මිනිසුන් අතර උපත ලබනවා. ධානයක් අවසන් මොහොතේ ඉදිරිපත් වෙලා ධානයෙන් පරලෝ ගියොත් එහෙම රූපී අරූපී බමුදල වල උපත ලබනවා. යම්කිසි සුළු ලෝභයක් හෝ මෝහයක් මත මිය පරලෝ ගියොත් එහෙම මොකද වෙන්නේ? ඇලීම මත මිය පරලෝ ගියොත් තමන්ගේ ඥාතීන් හෝ දේපල වස්තු පිළිබඳව උන් මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? වෙන මේ පරදත්ව ජීවාවට පත් වෙනවා ඇලීම හින්දා. එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා පෙන්නනවා. ඔවුන්ගේ ස්වභාවය පෙන්නනවා. හිත නැත්තම් මනෝමය ශරීරය විතරයි තියෙන. අරමුණු කර සැරින් එතනින් අතුරුදහන් වෙලා වෙන තැනක පහළ වෙන්න පුළුවන්. ඔවුන්ට ওই දුර කාලයේ අවකාශය කියන එකක්වත් බලපාන්නේ.
තමන්ගේ පෙර ඥාතීන් දැකීමේ විශේෂ හැකියාවක් තියෙනවා යාට. අර ඇලීම හිඳ ඇලීමෙන් මේ පල්ලෝ කියන තමන් හිටිය තැන තමයි දකින්න පුළුවන් ඉන්නේ. තමන්ගේ ඥාතීන් එහෙම වුණත් හොයාගෙන එනවා. තමන්ගේ ගෙදර හොයාගෙන එනවා. ඇයි කියලා පෙන්නනවා. උන්ට පින කියන එක අවශ්‍ය වෙනවා කියලා පෙන්නන එතන යැපෙන්න. අපි ඉස්සරහට කතා කරමු මේක. ඒ පින් බලාපොරොත්තුෙන් තමන්ගේ ඥාතීන් තමන්ගේ නිවස හොයාගෙන එනවා කියලා. අපිට ඒ උංග පේන්නේ නැහැ. ඇවිල්ලා උන් ඒ ගෙදරට හැරෙන තැන්වල තුන් මං හන්දිය වල හතර මං හන්දිය වල ගේ බිත්ති මුළු වල ගේ ඔළුවස්සේ ආදී ඒ තැන්වල ඉඳමින් තමන්ගේ ඥාතීන් යම් කිසි දෙයක් කළා පුණ්‍ය කර්මයක් කළා යහපත් දෙයක් කළා පින් අනුමෝදන් කරයි කියලා බලාපොරොත්තු වෙන කියලා පෙන්නලා දීලා තියෙනවා. තිරෝකුඩ සූත්‍රයේ පළවෙනි ගාථාව දෙන ඔන්න ඔක තමයි. තිරෝකුඩේසු තිට්ඨන්ති සම්දි සිංහාට කේසුච ద్వාරවාහස තිට්ඨන්ති ආගත්වාන සකංගර. ආගන්තුවාන කියන්නේ නැවත එනවා සකංගරන් තමන්ගේ ගෙදරට. වෙන තැන් වලට එහෙම නෙවෙයි. ඇවිල්ලා මොකද? අර මං කියා වගේ තැන් තැන් වල ඉඳිමි. බලාගෙන ඉන්නවා තමන්ගේ ඥාති. මොකක්ද කරන්නේ? පින් අනුමෝදන් කිරීමක් කරයිද කියලා. එතකොට යාර ඇලීමේ චේතනාවෙන් මියපල්ලෝගේ හින්දා වෙන උපතක් උනාට වෙන තැනකද උපත ලබලා හිටියට මොකද වෙන්නේ? යාට ඒ අලුත් භවයේ කට්ටිය හම්බෙලා නැහැ. ඥාතින් මොකක් කරේ නැහැ. යාට පේන්නේ කවුද? තමන්ගේ පෙර භවයේ හිටිය කට්ටිය තමයි පේන්නේ. මේකත් වෙන උපතක්. අන්තරාභවයක් කියව නෙවෙයි. මේකත් වෙන උපතක්. පරදත්තෘජේ උපත. යාට මොකද වෙන්නේ? තමන්ගේ ඥාතින් තමන් හිටිය තැන් පේනවා. එහෙනම් එන්න පුළුවන්. එනවා කියන්නේ ඇවිදන් එනවා හැම නෙවෙයි. අරමුණු කර සැරින් එතනින් අතුරු දහන් වෙලා අර දෙවියන්ට වගේ මෙතන පහළ වෙන්න පුළුවන්. ඒක විශේෂ බලයක් යාට හම්බෙලා තියෙනවා. එයිලා තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කිරීමක් කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මෙයා මොකද එතකොට එන්නේ? පරදත්ත උපජීවි නමේ මොකක්ද තේරුම? තිරව කොට නැත්තම් පරදත්ත උපජීවි. පරදත්ත උපජීවි. පර කියන්නේ අනුන් දත්ත කියන්නේ දෙන උපජීවි කියන ආශ්‍රයෙන් නැපෙන අනුන් දෙන දෙයින් අනුන් දෙන දේ ආශ්‍රයෙන් අනුන් දෙන දෙයින් යැපෙන කියන එක. අනුන් දෙනවා කියලා කියන්නේ කැම් බීම අරවා මේවා නෙමෙයි. මොනවද? පින් කියන එක. එහෙම නැතුව වුන්ට අරක්කු කාලයි බිත්තරයි සිගරට් එකයි කාපු පිඟානේ බට්ටිකයි එහෙම දුන්නට හරියන්නේ නැහැ. වෙරේද කොටු තියනවා කියලා එකක් තියෙනවානේ. දැන් නම් අඩුයි ඒ කාලේ නම් උඩත් තියෙනවා මමත් දැකලා තියෙනවා. එහෙම තියෙනවා තියෙනවානේ. ඒව අවශ්‍ය නැහැ වුන්ට. මේ වරදත්තු ජීවාවේ හිටියොත් එහෙම. අතේ මරණ මරණ හැමෝම මෙතෙන් යන්නේ එහෙමත් නැහැ. එකක් තේරුම් ගන්න. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මෙතෙන් යන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාට මරණයෙන් මරණ පිරිස් මීටතර පළල තත්ත්වෙට තමයි යන්නේ. ඔය නියසිලේ උපමා මතක ඇතිනේ. පස් පීඩක් කරගෙන කොළ පොඩ්ඩක් කරගෙන කියනවානේ. මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට හා සමාන ප්‍රමාණයක් තමයි මේසත් ලෝකෙන් චුතුණාට පස්සේ මියපල්ලෝගේ අරවා සා යහපත් වෙනක උපත ලබන්නේ. ගොඩක් දෙනෙක් අපාගත වෙනවා කියලා පෙන්වන්නේ. එහෙනම් මරණ වෙන බහුතරයක් 99.9%ක්ම මොකද වෙන්නේ? සතර අපායේ ඊට වඩා පල්ලෙට තමයි නිරේට තිරසන්නේ වල තමයි යන්න හැකියාව තියෙන්නේ. പ്രേත උනත් මේ പ്രേත தත්ත්වෙටපත් වෙන්නේ නැහැ. අර පාව කර්මය තරම් බලවත් නැති. අර ඇලීමේ චේතනාව මත ගියොත් තමයි මෙන්න මේ පරදත්තෝ ජීවිතයටපත් වෙනවා කියලා පෙන්වන්නේ. එහෙම උනොත් විතරයි තමන්ගේ ඥාතීන් හොයාගෙන ඉන්න පින් අවශ්‍ය වෙන්නේ. එයාට පින් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඥාතීන්ගේ. ඒතර ඔවුන්ගේ ස්වභාවය බුදුහාඳුර පෙන්ලා දීලා තියෙනවා. මොන වගේද කියලා. මං කලිනුත් කියවනේ. ඕන විශේෂ හැකියාවක් තියෙන මොකද්ද? තමන්ගේ ඥාතියෙක් යම්කිසි පුණ්‍ය කර්මයක් කරොත් එයාව දකින්න පුළුවන් හින්දා පින්කම. තමන්ගේ ඥාතියින් දකින්න පුළුවන් හින්දා ඒ බින අනුමෝදන් වීමේ හැකියාවක් තියෙන මේ කට්ටියට. එතන ස්වභාවය පෙන්නනවා නහිතත්ත කසීයත්ති ගෝරක්කෙත්තං න විජ්ජති වනිජ්ජාතා දිසෙනත්ති හිරඤ්ඤේන කයං කයං. ඊතෝ දෙන්නේන යාපෙන්ති වේතා කාල කතං තති. ඒ කියන්නේ මොකද්ද? නහිතත්ත කසීයත්ති ගෝරක්කෙත්තං න විජ්ජති. ඒ කියන්නේ මේ කුසිකර්මාන්තයක් හෝ ගවයන් පාලනයක් හෝ වෙළඳාමක් හෝ එහෙම නැත්නම් රත්තරන් හෝමාරුවක් හෝ තව වෙනත් දෙයක්. ඒ කියන්නේ ඒවා කරලානේ අපි උපදවා ගන්න අපිට ආහාර පාන කියන එක නේද? දැන් අපේ අවශ්‍ය ආහාර පාන ගැන රස්සාවක් කළා. කුසිකර්මය හෝ රාජ්‍යසේ හෝ වෙනත් දෙයක් හෝ මේ කාලේ තිබුණේ වانے කියන්නේ. මෙතන කියන්නේ එතන ඒ කට්ටිය රස්සා කරනවා කියලා නෙවෙයි. සීසානෝ හරි මොකක් හරි කරනවා කියලා නෙවෙයි ඒ කට්ටිය. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ස්වයංව නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් නෑ ඒ කට්ටියට මේ කියලා. ඒකයි කියන්නේ. අපිට පුළුවන් නේ අපේ දේවල් හොයාගන්න. ඒ කට්ටියටම හැකියාවක් නැහැ කියලා පෙන්නන්නේ. ඊතෝ දින්නේන යාපෙන්ති වේතා කාල කතා තයි. ඒ කියන්නේ අපි දෙන දෙයින් තමයි පෙර ඥාතියෙන් දෙන දෙයින් තමයි යාට යැපෙන්න පුළුවන් වෙන්නේ. ජීවත් වෙන්න ජීවිතේ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. මොකද යාට අර විශේෂ හැකියාවක් එක පෙන්නන් පින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. තමන්ගේ ඥාතියෙන් ඒ හිජේතන් වලට යන්න වෙන්න පුළුවන් දකින්න පුළුවන් හැකියාව වෙන. පුර යාට පින තමයි එතන අවශ්‍ය වෙන්නේ යැපෙන්න. යැපෙන්න අවශ්‍ය ආහාරය පින. දැන් අපි ගන්නකෝ ආහාර කියන එක බුදුදහමේ පාලියෙන් තියෙන ගැඹුරුයි. සිංහලෙන් ආහාර කියන්නේ කන මොන දේවල් වලන්නේ? පාලියෙන් ආහාර කියන්නේ එහෙම නෙවෙයි. ආහාර කියන්නේ යැපීමට අවශ්‍ය දේවල්. ආහාර වර්ග හතරක් පිරෙන කබලින් කා ආහාර. ඒ කියන්නේ බත් පාන් මාළු බනිස් ආදී දේවල් කන දේවල් කබලින් කා ආහාර.
ඊළඟට තියෙනවා මනෝ සංචේතන ආහාර විඥාන ආහාර පස්ස ආහාර කියලා. අපි ඊරක දිහා බලන් ඉන්නකොට අපිට බඩගින්නේ නැත්නම් ඒකත් අපිට ආහාරය. එහෙන් ගන්න ආහාරය. දෙයක් හිත හිතා ඉන්නකොට වෙනෙහි කරනකොට ස්පර්ශ වෙනකොට මොකද මේ ඒකත් අපිට ආහාරයක් වෙනවා. අරකට අපේ ශරීරය වහත්ව ගන්න පුළුවන්. අපි ආහාර ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ටික දවසක් කරන මලාණි කියලා අපි මේ පල්වනවා. ආහාරය වෙන ශරීරේ පැවැත්මට. ඒ වගේ තමයි මේ මනෝ සංජේතන විඥාන පස් ආහාර වලින් තමයි සසර පැවැත්ම සිද්ධ කරන්නේ. අර ආහාර වලින් තමයි මේ ජීවිතේ පැවැත්ම සිද්ධ කරන්නේ. ඒ වගේ දැන් මේ කටට ඝන ශරීරයක් නේ අපේ වගේ. ඒක නැත්නම් මනෝමය ශරීරය දෙන්නේ. ඒ හින්දා යාට ඝන ආහාර වලින් වැඩක් නෑ. යාට පින තමයි ප්‍රයෝගේ කරන්නේ එතන පැවැත්මට. එතන ජීවත් වෙන සතුටි. දැන් දෙවියන්ට පින කියන එක තමයි ආහාර වෙන්නේ. එතන පැවැත්මට. අපේ පින් අවශ්‍ය වෙන්නේ එහෙම නෑ. අපි පින් දෙන්න ඕන කියලා ආරාමයා දාගෙන හිටියට පින් කරලා තමයි එතෙන්ට යන්නේ. එතෙන්න ගියාම මේ පින තමයි විඳින්නේ. අනුන්ගෙන් පිනක් ඕනේ නෑ කට්ටියට. අපි පින් දෙන්න ඕන කියලා හිතන් හිටියද? ඒ පින් දෙනවා කියන එක දෙවියන්ට පින් දෙනවා කියන එක ත්‍රිපිටකේ තියෙන එකක් නෙවෙයි ඇත්තටම. ඔක පහදලියම පෙන්වන්න පුළුවන් සමහර සූත්‍ර දේශනාවල් තියෙනවා. මම ඒක කියවගෙන යනකොට මම දැක අටුවාවල තමයි ඒක තියෙන්නේ. මෙන්න මෙහෙම වෙනවා මෙහෙම වුණා කියලා අටුවාවල තමයි ඒක ලියවිලා තියෙන්නේ. මේක ටිකක් ආන්දෝලාත්මක හින්දා මම ඒක ගොඩක් කාරණා කියන්නේ නැහැ. නැත්තම් අපි තේරුම් ගන්න තියෙන වඩා වෙනස් මේකක් තමයි දේව සංකල්පය කියන්නේ බුදුදහමේ තියෙන. අනිත් ඒවා පටලවන් ඉන්නේ අපි. Hindu එකේ ඒවයි බුදුදහමේ පටලවන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ ඔක්කොම බෞද්ධ කට්ටිය ඔක්කොම අපිට මෙයා කරන්න පුළුවන් කියලා ඒව තමයි දෙයියෝ ගැන හිතන් ඉන්නේ. එහෙම එකක් නෙවෙයි. දෙයියන්ට අතර මිනිස්සු තමයි උසස් කියලා පේන බුදුදහම. මිනිසා තමයි ඉහළම තැන තියලා තියෙන්නේ. මේ මිනිස්සුන් ලෝකේ වෙනස් කරලා තියෙන මෙච්චර කාලයකට. ඒසර මෙයාට බමතල උපත ලැබුණාම ධානයේ තමයි යාට එතන යැපෙන්න උපකාරී වෙන්නේ. ධාන සුවෙන්ගත කරනවා කියලා තියෙන්නේ. නිරේ ගියාම පවතම උපකාරී වෙන්නේ. ඒ පැවැත්මට උපකාරී වෙන දේ තමයි ආහාර කියන්නේ. සිංහලෙන් ආහාර කියන්නේ පාලියෙන් ආහාර කියන්නේ. ඒක මෙයාට පින කියන එක අවශ්‍ය වෙනවා. හැබැයි එයාගේ කර්ම විපාකයේ ස්වභාවය අනුව මොකද වෙන්නේ? තීන පිනක් විපාක දෙන්නෙත් නෑ. අලුතෙන් පිනක් කරගන්නත් බෑ. හැබැයි විශේෂයක් යාවක් තියෙනවා. තමන්ගේ ඥාතියෙක් යාව සීපත් කරලා පින්කම් කරලා පින් අනුමෝදන් කිරීමක් කරොත් ඒ පින අනුමෝදන් කරන එතන සතුටින් ගත කරන්න පුළුවන් කියන එක තමයි බුදුහාම පෙන්නන්නේ. එතන ওই මුල්වල් ගාතාවල පෙන්නා මේ තිරකොඩ සූත්‍රයෙන් ගාතාවේ මේවා තමයි පෙන්නන්නේ. ඒකේ ওই මුල් ගාතාවල පෙන්නවා කට්ටි එකතු වෙලා කෑම්බීම කරනවා මේවා කරනවා. හැබැයි මියාව මතක් වෙන්නේ නැහැ මැරිච්ච කෙනාව. විනාක අනුමෝදන් කරන්න කියලා එයා දුක් වෙනවා කියලා පෙන්නනවා මේ අවස්ථාවල. ඒක සමහර කර්ම විපාකේ බලවත් වුණොත් එහෙම කට්ටියට පින්කම් කරන්න හිතෙන්නේ නැහැ පින්කම් කරන්න බැරි වෙනවා අමතක වෙනවා ඒ වගේ වෙන්න පුළුවන්. ඒකට අරයට පින අවශ්‍ය හැබැයි පින්කමක් කරන්න තියෙන ද පින් අනුමෝදන් කිරීමක් කරන්න වෙන්නේ නැහැ. ඒතර එයා දුක් වෙනවා කියලා පෙන්නනවා. යම් හිති හේතුවකින් මතක් වෙලා පින්කමක් කළා යාට පින් අනුමෝදන් කිරීමක් කරොත් එයා සතුටටපත් වෙලා මේ මගේ ඥාතීන් මෙහෙම පින් අනුමෝදන් කිරීමක් කරේ ඉන්න තමා මට මේ ඒ ලෝකේ තියෙන මේ සව සම්පත් හැමදාම පහළ වුණේ. ඒ ඥාතීන් සුවපත් වෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා ඒ කටට ප්‍රාර්ථනා කරලා පෙන්නනවා. චිරං ජීවන්ත ඤෝ ඥාතීනං ඒසං හේතු ලබාමසේ. චිරං ජීවන්ත ඤෝ ඥාති. ඒ කියන්නේ මේ මගේ ඥාතීන් අපගේ ඥාතීන් චිරං ජීවන්ත උන්ගේ දීර්ඝායුෂ වැඩෙන්න ඕන සව සම්පත් වැඩෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා කියලා පෙන්නනවා. එතකොට මුලින්ම දැන් තේරුම් ගන්න මරණ මරණ හැමෝම මේ පරදත්ව ජීවාඩපත් වෙන්නේ හිම නැහැ. යංගසි අර ඇලීමේ චේතනයි මතක් කීමක් මත ගියොත් තමයි මෙයා පරදත්ව ජීවාඩපත් වෙන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? යාට තමන්ගේ ඥාතීන් හිටිය දැන් පේනවා ඇලීමේ හින්දා. යාට පින කියන එක අවශ්‍ය වෙනවා. එතන යැපෙන්නේ. හැබැයි යාට පිනක් කරගන්නත් බෑ. දින පිනක් විපාක දෙන්නෙත් නැහැ. එහෙනම් යා තමන්ගේ ඥාතීන් හොයාගෙන නෑ ඇවිල්ලා පින්කමක් කරයි කියලා පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පින්කමක් කළා පින් අනුමෝදන් කිරීමක් කළොත් මොකද වෙන්නේ මෙයා? තමන්ගේ ඥාතීන් සෝපත් වේවා. යුක් නොකීසෝය ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා කියලාත් පෙන්නනවා. තොර අපි තේරුම් ගන්න ඕන මේ හැමෝටම පින් අවශ්‍ය නැහැ කියන එක. දැන් ජානස්තෝන සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ පෙන්නනවා පින් අවශ්‍ය කාටද? පින් අවශ්‍ය නැත්තේ කාටද කියලා අනුමෝදන් කරගන්න. ජානස්තෝන සූත්‍රයේ තියෙන ජානස්තෝනි බ්‍රාහ්මණය බුදුහාමුදුරුවෝ අම්මෙන් ඇවිල්ලා දවසක් අහන බුදුහාමුදුරුවනේ අපි බ්‍රාහ්මණ ආගමේ විදිහට ඒකට කලින් බ්‍රාහ්මණ ආගමේ එතකොට මියපල්ලෝගේ ඥාතීන් සීපත් කළා උන්ට යම් යම් දානමාන කරනවා. අපි කරන දානමාන වලින් පුද පූජා වලින් ඒ කට්ටියට ඒවා ලැබෙනවද? යාට ප්‍රයෝජනයක් තියෙනවද මොකද්ද කියලා. ඒතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද? තානේකෝ බ්‍රාහ්මණ නො අට්ටානි. ස්ථානෙ හිටියොත් ලැබෙනවා. අස්ථානෙ හිටියොත් ලැබෙන්නේ නැහැ. කියලා බුදුහාමුදුරුවෝ පින් ලබා ගන්න බැරියන් සහ පින් ලබා ගන්න පුළුවන් තැනක් පෙන්නනවා. එතන අපි කෙටියෙන් බලමු. ගොඩක් කාලෙ ලා ගන්න නැතුව. ජංගසේ හේතුවක් කරන පවෙන් පරිලෝක ගිහිලා නිරේ උපත ලැබලා ඉන්නම් එතනත් පින් අවශ්‍ය නැති අභව ස්ථානයක් විතර. පින් යාට පින් ලබා ගන්න බෑ. පින් අවශ්‍ය වෙන්නේ නැහැ යාට. යංගසි හේතුකින් වෙනත් പ്രേත තලයක പ്രേත තමයි පරදත්ව ජීවනේ වෙනත් പ്രേතත් ඉන්නවනේ. ඔය වේමානික පාංශු පිසාච ඊට පස්සේ ඔය මහිද්దిక වගේ പ്രേත කොටස් ගොඩක් තියෙනවා.
විනත් ප්‍රේත කොටසක පරදත්ත බුජි නොවන විනත් වෙනක බදලා බලන ඉන්නවනම් එයාටත් පිනෙන් වැඩක් නැහැ. පව තමයි යාගේ ආහාර වෙලා තියෙන්නේ. ත්‍රිසන් යෝනියෙන් නම් පුතලා බලන්න මොකද වෙන්නේ? ඒ ත්‍රිසන් සතුන්ටත් මේ පින කියන එක වැඩන්නේ එයා කන බොන වෙලාවෙන් තනකොළ හරි කොළ જાති හරි මස් වලින් හරි මොනවායින් හරි තමයි යපෙන්නේ. පින අවශ්‍ය නැහැ. මිනිසත් ලෝකේ බදලා බල හිටියත් මොකද වෙන්නේ? මිනිසටත් පෙන්නනවා. මිනිසටත් පින කියන එක වැඩක් වෙන්නේ නැහැ. පිනෙන් නෙවෙයි අපි ජීවත් වෙන්නේ. අපි උපදවා ගන්න ඕන ආහාර වලින් තමයි අපි ජීවත් වෙන්නේ. යංගසියතුගෙන් මියපාලෝ කියලා දෙවියන් අතර උපදලා බලලා ඉන්නවනම් ඒ දෙවියන්ටත් මේ පින කියන එක වැඩක් නැහැ කියලා පෙන්නනවා. මොකද ඒ කට්ටිය පින් කරලා ගිහිල්ලා පින් විපාක තමයි විඳින්නේ. නැත්නම් අපි දෙන පින ඒ කට්ටිය දීර්ඝ වෙන්න පයි ගෙන්නේ නැහැ. කවදා හරි චුත වෙන්න වෙන්නේ නැහැ. මේ දෙන විදිහට පින් එහෙම. එන දෙවියන්ටත් පින් අවශ්‍ය නැහැ කියලා පෙන්නන්නේ. ඒක අභව ස්ථාන. යංගසියතුගෙන් බ්‍රහ්මලෝක පිටලා පිටියොත් එහෙම මොකද වෙන්නේ? එයාටත් අපි අනුමෝදන් කරන පිනෙන් වැඩක් නැහැ. ඇයි ඒ? එයා පිනෙන් නෙවෙයි යැපෙන්නේ ධානය කුසලයි. ඒ ධාන බලයෙන් තමයි එතන ගත කරන්නේ. ධානයේ බලය වුණා පස්සේ එතනින් එන්න වෙනවා. පිනේ බලය වුණාට පස්සේ දේලෝකෙන් එන්න වෙනවා. ඒ වගේ තමයි. ඒත් ඒවා අස්ථාන පින් ලබා ගන්න බැරි අභව ස්ථාන විදිහට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එකම එක ස්ථානය පෙන්නන්නේ මොකක්ද? ඒ තමයි මේ පරදත්ත ජීභාවය කියන්නේ. ඇයි ඒ? එයාට අපි කරන කෙන දේවල් පේනවා. අපිත් එක්ක යන්න එන්න පුළුවන්. දැන් අර කිසිම තැන හිට අපිව පේන්නේ නැහැ. අපි මේ ජීවිතේ අපිට පරණ ජීවිතේ පේන්නේ නැහැ නේ. අපිට පින් අනුමෝදන් කිරීමක් කරා කියලා පින් අනුමෝදන් වෙන්න බෑ. ඒ දකින්න බෑනේ අපිට. නිරේ ගිහිල්ලා හිටියත් එහෙමයි. එතන දුක් විඳින විතරනේ තියෙන්නේ. දිව්‍ය ලෝක ගිහිල්ලා හිටියත් මේ දිහා බල බල ඉන්නේ. යා ඒ කරගත්ත පින් විපාක විඳිනවා. බ්‍රහ්ම ලෝක ගියත් එහෙමයි. අන පරදත්තප ජීවය බලාපොරොත්තුෙන් ඉන්නා බලාපොරොත්තුෙන් ඉන්නේ හින්දා මොකද වෙන එක දකින්න පුළුවන් හින්දා එපින අනුමෝදන් කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි ඒකත් තේරුම් ගමු. එතකොට තවත් ඔය කට්ටියට තේරෙයි. මොකක්ද මේ අනුමෝදනය කියන වචනේ තේරුම් ගත්තා නම් හරි. දැන් අපි පාවිච්චි කරන වචනේ තමයි පින් දීම කියන වචනේ වැරදි ඇත්තටම. දුන්නොත් එම අඩු වෙනවනේ. බුදුහාමුදුර පාවිච්චි කරන්නේ පුණ්‍යානුමෝදනය කියලා. පින් අනුමෝදන් කිරීම. දැන් අනුකෝ දෙනවා කියන එකයි ගන්න ඔක ලියහ ගන්න ඕන. මොකක්ද? අපි ළඟ රුපියල් 10ක් තියෙනවා. ඒ 10ෙන් කවුරු හරි කෙනෙකුට 5ක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? මල් ළඟ තියෙන රුපියල් 5ක් අඩු වෙනවා. තව රුපියල් 5යි අඩු වෙනවා. මගේ තියෙන ප්‍රමාණය. මම ළඟ බනස් කෙලි 5ක් තියෙනවා. ඒ යාළුවෙකුට බනස් කෙලි 2ක් දෙනවා. එතකොට මොකද මල් ළඟ බනස් කෙලි 3යි තියෙන. 2ක් අඩු වෙලා. මල් ළඟ බනස් කෙලි 3ක් තියෙනවා. යාළුවා ඉන්නවා 5 දෙනෙක්. එක 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 දෙන්නත් ඕනේ. එතකොට මොකද තුන් දෙනෙකුට විතරයි දෙන්න පුළුවන් අනිත් කට්ටියට? අනිත් දෙන්න නැති වෙනවා. මටත් නැති වෙනවා. ඔය දෙනවා කියන එක වැරදි කියන්නේ ඒකයි. දුන්නොත් එහෙම මොකද ඥාතීන් 10 දෙනෙක් හිටියොත් එහෙම බෙදලා යනවනේ. අපේ පින් නැති වෙන්න අඩු වෙන්නත් පුළුවන්. නැත්නම් පින් දෙනවා කියන එක ඇත්තටම වැරදි. දුන්නොත් අඩු වෙනවා, බෙදෙනවා, නැති වෙලා යනවා. පින් අනුමෝදන් කරනවා කියන එක තමයි හරි වචනේ. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ. දෙන කියන වචනේ එක සිංහලෙන් අපි හදාගත්තා, දාගත්තා. ඒක වැරදි ඇත්තටම. අනුමෝදනය කියන්නේ මොකද්ද බලමු. මෝදනය කියලා කියන්නේ පාලියෙන් සතුට වෙනවා කියන එක. ඉද මෝදෙති, පෙච්ච මෝදෙති, කතපුඤ්ඤෝ උභ්‍යත්ත මෝදෙති කියලා එහෙම තියෙන්නේ. මෝදනය කියන්නේ සතුට. ඒක අපේ පින බාටපත් වෙන්නේ. අපි දානයක් දෙනවා, යහපත් දෙයක් කරනවා, යහපත් දෙයක් කරලා ලැබෙන සතුට තමයි අපේ පින බාටපත් වෙන්නේ. ඒ මෝදනය කියලා. අනුමෝදනය කියලා කියන්නේ අනුව ලැබෙන සතුට නැත්තම් දැකලා ලැබෙන සතුට. එතකොට මේ ඥාතියට අපිව දකින්න පුළුවන් ඉඳ තමයි මේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. දෙවියෙක් කියලා හිටියත්, මිනිහෙක් කියලා හිටියත්, නිරේ ගිල්ල හිටියත් තෙප්පින් අනුමෝදන් කරගන්න බැරි අයියේ. ඔවුන්ට අපිව දකින්න හැකියාවක් නෑ. අපිව දකින්න අවශ්‍යතාවයක් නෑ. පරදත්තව ජීවර බලන් පුරොත් වෙන් ඉන්නේ හැම වෙලාවෙම. ඒතකොට අපි පින්කමක් කරන එකට දකින්න පුළුවන්. අනේ මම මෙන්න මේ ආතින් මගේ මෙන්න පින්කමක් කරා නේද කියලා සතුටටපත් වුණා. මොකද වෙන්නේ? යාටි පිනක් අනුමෝදනය. ඒතකොට මෙහෙන් එහාට වුණත් යන්නේ හැම නෑ. ඒතකොට ඥාතින් 10 දෙනෙක් හිටියොත් එහෙම මොකද වෙන්නේ? 10 දෙනාටම අනුමෝදන් වෙන්න පුළුවන්. බෙදෙන්නෙත් නෑ, අඩු වෙන්නෙත් නෑ, විදිල යන්නෙත් නෑ. අපේ පින අඩු වෙන්නෙත් නෑ. කොඩම අනුමෝදන් වෙනවා. 1000ක් හිටියොත් 1000ටම අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ අනුමෝදනය කියන එක කියන්නේ අන්න එහෙමයි. ජීවත් වෙලා ඉන්න කාලෙත් අනුමෝදන් වෙන්න පුළුවන්. මැරිච්ච ඥාතින් විතරක් නෙමෙයි. දැන් මෙහෙම ගන්නකො ඒ අනුමෝදනය කියන තාත් තේරුම් ගන්නකො. උපවාසකමල දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න කතා වෙනවා. අනුරාධපුරේ යන කට්ටියක් අපිත් ගිහිල්ලා වන්දනාමාන කරගෙන එමු කියලා. එක උපවාසකම කෙනෙක් යන්නේ නෝ අසනීප වෙනවා. අනිත් උපවාසකම යනවා. ගිහිල්ලා අනුරාධපුරේ නගරේ ඇවිදලා බල්ලා වන්දනාමාන කරගෙන හිත පහදාගෙන සතුට වෙලා එනවා. එයිලර යන්න බැරි වෙච්ච උපවාසකම්මට අසනීප වෙලා විස්තරය කරනවා. රුවන්වැලි සෑයට ගියා, ජේතවනාරාමයට ගියා, ජයශ්‍රී මහා බෝධියට ගියා, වන්දනාමාන කරා, මෙහෙම ශ්‍රද්ධාවෙන් කටයුතු කරා, සිල් සමාදන් වුණා. ඒතර මොකද එන්නේ? අර යන්න බැරි උපසම. එයා ශ්‍රද්ධාව මත, යාගේ තියෙන පැහැදීම මත මොකද එන්නේ? එයා ගොඩක් වෙලාට අපි දකින්න දෙයක් තමයි එයාත් අනුමෝදන් වෙනවා. අනේ සාදු සාදු, හොඳයි, බොහොම හොඳයි කියලා අනුමෝදන් වෙනවා. ඒ අහල් ලවන සතුට, ඒක දැකලා ලවන සතුට නේ. අහල් ලවන සතුට දැකලත් එහෙම ගන්න පුළුවන්. පාරේ යන බස් එකේ අනුව ලබන සතුට, අරක දැකලා නෙවෙයි අහලා, එහිම තුල ලැබෙන අනුමෝදනය. පාරේ යන අපි බස් එක්ක පින්නපාත යන ස්වාමීන් වහන්සේලා කට්ටිය දානේ පූජා කරනවා. අපිට සම්බන්ධ වෙන්නේ නැහැ පින්කමට. හැබැයි බස් එකේ ඉඳලා අපිට අනේ මේක හොඳ යහපත් දෙයක් කියලා සතුටුනත් මොකද ඉන්නේ? අන්න පින, ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් අපිට. යහපත් දෙයක් කරලා දැකලා සතුටුනත් එම අනුමෝදන් වෙන්න පුළුවන්.
මෙන්න අනුමෝදනය කියන එක. ඒතකොට ජීවත් වෙලා ඉන්න කාලෙත් අනුමෝදන් වෙන්න පුළුවන් යහපත් දේවල් පුණ්‍ය කර්ම. ඒ වගේම මිය පල්ලෝ ගියාට පස්සෙත් මොකද වෙන්නේ? අරයාට දකින්න පුළුවන් දකීම හැකියාව තියෙන හින්දා යා වෙනුවෙන් පින්කමක් කරාම මොකද වෙන්නේ? එයා ඒ පින්කම දැකලා මං වෙනුවෙන් පින්කමක් කරානේද කියලා අනේ සතුටපත් වෙනවම යාට පිනක් රැස් වෙනවා. ඒතකොට මෙහෙන් එහාට මොනවත් යන්නේත් නැහැ. නොගිහින්ම පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ එහෙමයි. පින බෙදෙන්නේ නැහැ. පින් දෙනවා කිව්වොත් බෙදෙනවා. අනුමෝදන් කිව්වොත් එහෙම 1000 කීයක් අනුමෝදන් වෙන්න පුළුවන්. එක එක්කෙනාට වෙන වෙනම අනුමෝදන් වෙන්න පුළුවන්. අපේ පින අඩු වෙන්නේ නැත්නම් අපේ පිනත් එහෙමම තියෙනවා. එනිසා හැමෝටම පින් අවශ්‍යත් නැහැ. පින් අවශ්‍ය කට්ටියට පින් අනුමෝදන් කරගන්න පුළුවන් වෙන්නේ මොකද? අර අනිත් කට්ටියට පින් අනුමෝදන් කරගන්න බැරි. එයාට අපිව දකින්න අපි කරන කියන දකින්න බැරි හින්දා. දැන් පරදත්තව ජීවිතේ මොකද වෙන්නේ? එයාට දකින්න පුළුවන් හින්දා අපි කරන කියන දේවල් එයාට එයා සිහිපත් කළ පින්කමක් කරා මේක දැකලා අනුමෝදන් වීමේ හැකියාවක් තියෙනවා. ඒකයි එයාට විතරක් ඒ අනුමෝදන් වෙන්න පුළුවන් කියලා කියන්නේ. මොකද එයා අවශ්‍ය වෙනවා. එයාට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා දකිමින් ඉන්නවා. දකිමින් ඉන්නේ හින්දා මොකද වෙන්නේ? ආයුර්මෙන් පින්කමක් කරා මෙතන ඉන්නවා නම් ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒක සංකේතයක් තමයි මේ අපි භාවිතා කරන්න එතකොට. අර පැන් වැඩන ගමන් එහෙම ඉන්නේ නැහැ. අපි ආයුර්මෙන් පින්කමක් කරලා අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා ගහම මේ අනුමෝදන් වෙනවා යා. නැතත් ආයුර්මෙන් පින්කමක් කරන්න නේ කිව්වහම යා ඒ පින අනුමෝදන් කරගන්න පුළුවන් යාට. අර සංකේතයක් අපි පැන් වැඩලා කරන්නේ. නේද? ඒ ගාථා තියෙන මේ තිරෝකොඩු සූත්‍රය තමයි. ඉදං වූ ඥාතීනං වතු සුඛිතාවන්තු ඥාතියෝ කියන්නේ. ඉලවත්තන යතාවාරි වහා පුරා පරිපූර්ණ සාකරං ඒව මේ විතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටන් යතානින්නම් පවත්තති ඒව මේ විතෝ දින්නම පේතානං උපකප්පති. ඒ උපමා දෙකක් නේ තියෙන්නේ. අර ගංගාවල තියෙන ජලය ගලාගෙන ගිහිල්ලා මහා සාගරයේ අංශේ පුරුණාද අපි මේ දෙන පිනත් එයාට ලැබෙන්න ඕන කියන එක තමයි කියන්නේ. ඊපස්සේ උස්කන් කුරප දේශ වලට වැටෙන ජලය පහළ නිම්න වලට ගලා ගිහිල්ලා පහළ නිම්න අංශේ පුරවනවාද? ඒ වගේ අපි මේ දෙන දේ එයාට ලැබිලා යතන සුඛී සුවපත් ජීවත් වෙන ලැබෙන්න කියන එක තමයි ප්‍රාර්ථනා කරන සංකේතයක් තියෙනවා. පැන් වාජනෙන් පැන් වැඩුවා හෝ පැන් වැඩුවේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක සංකේතයක් විතරයි. අපි එකාලේ නම් පාවිච්චි කරන හින්දා අදලත් පාවිච්චි කරනවා. එතකොට පැන් වලන්න වැක් කරොත් විතරක් පින් හම්බ වෙනවා කියලා එකක් එහෙම නැහැ. පින් අනුමෝදන් වෙන්නේ යා බලා ඉඳගෙන යා සතුටටපත් වුණාම තමයි යාට තමයි පින් අනුමෝදන් කරගෙන අපිට එක් කරන්න බෑ. එතන හිටියොත් යාට තමයි අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. එතන හිටියේ නැත්තම්. ඒක අනුමෝදන් කරගන්න බැරි වෙනවා. ඒක අවශ්‍ය නැහැ නේ මොකද යාට පින. පින් අවශ්‍ය මෙතන හිටියොත් විතරයි. එතන හිටියොත් අපි කරන පින්කම දකින්න පුළුවන් දැකලා සතුට වෙලා අනුමෝදන් වීමේ හැකියාවක් තියෙනවා. ඒතර යම් කිසි හේතුවක් මත මේ පරදත්ත ජීවිතාවයට යන්නේ නැතුව එයා මේසත් භාවයට හෝ දිව්‍ය භාවයට හෝ යහපත් වෙනකට ගියොත් මොකද වෙන්නේ? එතකොට එතකොට මේ පින් වැඩක් නැහැ යාට. පින් අනුමෝදන් කරා කියලා පින් අනුමෝදන් වෙන්න බෑ යාට එතකොට. එතකොට මේක මොකද්ද වෙන්නේ? එතකොට මේක ගුණානුස්මරණීය පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. කලගුණ සැලකීමක් බවට පත් වෙනවා. අන්න ඒකයි මේ ඥාතියෙක් මේ ගියාම කරන ප්‍රධාන කාරණා. ඒක තේරුම් ගන්න. පින් දෙන එක නෙවෙයි අපේ කට්ටිය හිතන් ඉන්නේ පින් දෙන එක තමයි ප්‍රධාන කාරණා. ඒක දෙවෙනි කාරණාව. අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම. පළවෙනි කාරණාව මොකක්ද? ගුණානුස්මරණය කරන්නේ. ඒ ඥාතියා ජීවත් වෙලා ඉන්න කාලේ බුදුනෙන් කියපු කරපු දේවල් වලට ලබා දුන්න දේවල් වලට ඊට ස්තුතිවන්ත වීමක් ප්‍රතිපකාරයක් වීමක් තමයි මේ ගුණානුස්මරණය. ගුණයන් සීකරීම ගුණානුස්මරණය. ගුණයන් නැදනන් සීකරීම කියන එක තේරුම. එහෙනම් තේරුම් ගන්න අපේ බෞද්ධයෝ මේ අපේ බෞද්ධ සමාජයේ ගොඩක් දෙනෙක් දන්නේ. මේ කට්ටිය හිතන් ඉන්නේ අර පැම්බායනන් වතුරක් කරාම පින් හම් වෙනවා කියලා. නැත්තම් මැරෙච්ච හැමෝටම පින් දෙන්න ඕන කියලා තමයි හිතන්නේ නෑ. පින් ගන්න පුළුවන් දැන බොහොම පොඩි තැනක් නේ කොහොද? පරදත්තෝ ජීවා හිටුත් විතරයි. හැබැයි ගුණානුස්මරණය කරද්දී බාධාක් නේ. ඒක තමයි ප්‍රධාන තේමාව වෙන්න ඕන. ඥාතියෙක් මිය පල්ලු ගියාම දෙවෙනි කාරණා තමයි පින් අවශ්‍ය නැගෙන ඉන්න ඕන පින් අනුමෝදන් කරගන්න සලස්වන එක. මොකද්ද ඒතර ගුණානුස්මරණය කරන්නේ? ඔබේ අම්මා තාත්තා කියලා ගන්නකෝ. ඔබේ අම්මා තාත්තා තමයි දැන් අපේ ආසියානු සමාජයේ ලාංකේය සමාජ වශයෙන් ගත්තොත් එහම අම්මා තාත්තා තමයි දරුවන්ට වැඩිම සේවයක් කරන්නේ. තාමත් එහෙම ඉස්සරහට නම් කොහොම වෙයිද දන්නේ? තාමත් එහෙම තමයි. උන් කුඩා කාලේ ඉඳන් මොනවද කරලා තියෙන්නේ? කවලා පොල ඇති දැඩි කරලා ආසනීපුණාම රක බලාගෙන පාසල් ලැවල අධ්‍යාපනය දීලා අවශ්‍ය දේවල් සාසලා දීලා නිසිවාසයට ආව මාව විවාහ කරලා දීලා ඊට පස්සේ තියෙන දායාද ආදී දේවල් පාරලා දීලා ළමයින්ගේ ළමයින්ුත් බලාගෙන කොච්චර කැපවීමක් කරලා දීලාද නේද? ඔබට ඉන්න මට්ටමට එන්න. ඒක ජීවත් වෙලා ඉන්න කාලේ කරන එක තමයි අපේ වඩා වටින එකක් තේරුම. මරණට පස්සේ සාමුද්‍රු සියනාවක් ගෙනලා දාන දුන්නත් වැඩක් නැහැ. ඉන් ජීවත් වෙලා ඉන්න කාලේ එක බත් වේලක් අදීලා නැත්නම් අරකට හොඳයි. හැබැයි ඊට වඩා උදාහරණ මොකක්ද කියන්නේ? ජීවත් වෙලා ඉන්න කාලේ තමයි කරන්න ඕන දේවල් කරන්න ඕන. අන කැම්බින් වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, බෙහෙත් තියෙත් වෙන්න පුළුවන්, රකබලා ගැනීම ආදී දේවල් වෙන්න පුළුවන් ඕන දේ. ජීවත් වෙලා ඉන්න කාලේ. ජීවත් වෙලා ඉන්න කාලෙත් කලගුණ සැලකීම කියන්නේ ඒකයි කරපු කියපු දේවල් වලට. ආ මරණට පස්සේ හැම භෞතික උදව්පකාර කරන්න බෑ. ඒ හින්දා තමයි උදාහරණ පෙන්නන්නේ. ඕනෝනෙන් ගුණානුස්මරණීය පුණ්‍ය කර්මයක් කළා, ගුණ සීකවත් කළා, පින්කමක් කළා.
ඒ සිදු කරපු සේවාව කරපු කරපු දේවල් සිහිපත් කළ ස්තුතිවන්ත වීමක් වෙන්න. ගුණානුස්මරණයක් කරන්න කියලා. උතේ ওই ඥාතියෙකුට කරන්න පුළුවන්. යා ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ. ඒක අපේ වැඩක් නෙවෙයි ඥාතියගේ වැඩක් නෙවෙයි. පින් අනුමෝදන් කරගන්න පරදත්ත විභාවයෙම ඉන්න ඕන. හැබැයි ගුණානුස්මරණය කරන්න ඒක වාදාවට අපේ වැඩක් නෙවෙයි. කොහොමද ගුණානුස්මරණය කරන්න ඕන කියලාත් පෙන්වා දීලා තිනවා. අදාසීමේ අකාසීමේ ඥාති මිත්තා සකාචමේ පේතානන්දක්ඛිනා දජ්ජා පුබ්බේකත manussර. පේතානන්දක්ඛිනා දජ්ජා පුබ්බේකත manussර. ඒ කියන්නේ මොකද? පේතානන්දක්ඛිනා දජ්ජා. එතන පේත කියන්නේ ප්‍රේත කියන එක නෙමෙයි මිය පරලෝකය කියන එක. මිය පරලෝක ගියාය වෙනුවෙන් දෙන දේවල් පුබ්බේකත manussර. ඕන් පෙර කියපු කරපු දේවල් සිහිපත් කරලා ලබා දෙන්න. කොහොමද දෙන්න ඕන කියලා බලන අදාසීමේ අකාසීමේ. අදාසී කියලා කියන්නේ ඕන් දුන්න දේවල් මොනවද? අකාසී කියලා කියන්නේ ඕන් කරපු දේවල් මොනවද? දරුවෙක් නම් දරුවෝ විදිහට සීපත් කරන්න පුළුවන් අම්මා තාත්තා විදිහට සීපත් කරන්න පුළුවන් වෙනත් ඥාතියෙක් නම් වෙනත් ඥාතියෙක් විදිහට සීපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් නම් ස්වාමීන් වහන්සේ නමක් විදිහට සීපත් කරන්න පුළුවන් ඊළඟට පෙන්නනවා දුන්න දේවල් සීපත් කරන්න කියලා පෙන්නනවා කරපු දේවල් සීපත් කරන්න කියලා පෙන්නනවා ඊළඟට පෙන්නනවා ඔබට යංගසි ඥාති මිත්තා සකාජිමේ යංගසි ඥාතිත්වයක් තුනගේ ඥාතිත්වයක් සීපත් කරන්න මේ පරිලෝකයේ කෙනාගේ අම්මා තාත්තා දුව පුතා මේ විදිහට ඥාතිත්වයක් නැත්තම් මිත්‍රත්වයක් තියෙනවා යංගසි ඒ මිත්‍රත්වය සිහිපත් කරන්න කියනවා. මිත්‍ර සක කියලා වචන දෙකක් තියෙනවා. සක මිත්‍ර කියන්නේ දෙකම එකම යනවා. සකා කියලා කියන්නේ වැලි කෙලියේ පටන් ඉන්න. එහෙනම් තමයි තේරුම දීලා තියෙන්නේ ඒකේ. කියන්නේ කුඩාම කාලේ ඉඳන් ඉන්න යාළුවන්ට තමයි සකා කියලා කියන්නේ. සක. සකා කියලා කියන්නේ එතන. ඊට පස්සේ හම්බ වෙන යාළුවෝ. කියන්නේ පාසලේදී හරි රැකියා ස්ථානයේ හරි වෙනත් අවස්ථාවලදී හම්බ වෙන යාළුවෝ තමයි මිත්‍ර කියලා පිළිගන්නේ. එතකොට හැමෝටම පින්කම් කරන්න කියලාත් නැහැ. එක්කෝ යා ඥාතියෙක් වෙන්න ඕනේ එක්කෝ යා මිත්‍රෙක් වෙන්න ඕන. කුඩා කාලේ ඉඳන් ඉන්න හැරි අලුතෙන් හම්බෙච්චාලේ. අර ඕන්නෙනුවෙන් තමයි මේ ගුණානුස්මරණීය පුණ්‍ය කර්මයන් කරන්න කියලා තියෙන්නේ. කොහොමද කරන්න ඕන? මේ අහවල් ඥාතියා. මේ අහවල් කෙනා මේ පුද්ගලයා මං වෙනුවෙන් මේ දේවල් දීලා තියෙනවා. මං වෙනුවෙන් මේ දේවල් කරලා තියෙනවා. මට මෙහෙම ඥාතිත්වයක් තියෙනවා. මෙහෙම මිත්‍රත්වයක් තියෙනවා. අනේ දේවල් සිහිපත් කරමින් තමයි පින්කම කරන්න කියලා පෙන්නන්නේ. ගුණානුස්මරණය කරන්න කියලා තියෙන්නේ. කෙනෙක් මෙතන කෙලගුණ සැලකීමක් නෙමෙයි කරනවා කියන්නේ. මට අද ඉන්න මට්ටමට එන්න උදව් කරේ මගේ අම්මයි තාත්තයි. ඒ කට්ටියට ජීවත් වෙලා ඉන්න කාලෙත් ස්තුතිවන්ත වීමක් කරන්න පුළුවන්. මරණට පස්සේ පින්කමක් කළා. ඒ කරපු සේවාවට ලබා දුන්න දේවල් වලට ස්තුතිවන්ත වීම ප්‍රතිඋපකාරයක් වීමක් කරන්න පුළුවන්. ඒක තමයි ගුණානුස්මරණය කියලා කියන්නේ. ඒතරේ ඥාතිවරයා කොහේටවත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි අපේ යුතුයකම. අපේ බිරිඳ වෙන්න පුළුවන්, අපේ සැමියා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, ආච්චි සීයා වෙන්න පුළුවන්, නැන්දා මාමා වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. දැන් ආයතනයේ ඉරපො තමන්ගේ කෙනෙක් මිත්‍රයෙක් කවුරු හරි වෙන්න පුළුවන්. කවුරු වුණත් කමන්නේ. ඒ ඕන කෙනෙකුට මේ පින්කම කරන්න පුළුවන් ඕන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මේකයි ප්‍රධාන එක දෙවෙනි එක තමයි පින් අනුමෝදන් කිරීම අපේ කට්ටිය දන්නෙත් නැහැ ගුණානුස්මරණය කියන්නේ ගොඩක් කට්ටිය දෙවෙනි එක පින් අනුමෝදන් කිරීම ඒක අපි කරන්නේ ඇයි අපි දන්නේ නැහැ ඕන ඥාතියේ මේ බලන් කොහෙද ඉන්නේ කියලා අපි දකින්න හැකියාවක් නැහැ නේ අපිට පුබ්බේ නිවන සානුස්සති ඥානෙ නැහැ චුතුපාඥානෙ නැහැ නේ එහෙනම් අපිට ගුණානුස්මරණය කරන්න පුළුවන් ප්‍රධාන කාරණාව විදිහට අපිට තේරෙනවා නම් අර බර්ණ බර්ණ හැමෝම යහපත් ජීවත් වෙච්ච කට්ටිය බොහොම කලාතුරකින් තමයි පරදත්ත විභාගයට යන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් යහපත් ජීවත් වුණ කෙනෙක් වෙනුවෙන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මොනොත් එහෙම. අපිට දන්න දෙයින් දවුන්නම් කරාට කමන්නේ නැහැ. ආන්ට විශ්වාසයක් යමක් තියෙනවා නම් එයා ජීවත් වෙච්ච ආකාරය අනුව යවන්නේ ගුණානුස්මරණය කරන්න පුළුවන්. පින් දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා අපේ නායකහඳුරු මේ පල්ලෝ ගියාම එයාට පින් අවශ්‍යද නැක නැහැ. පින් අවශ්‍ය නැහැ කියන එක අපි කරන්නේ මොකක්ද? උපහාර දැක්වීම සහ ගුණානුස්මරණය කියන එක. ජීවත් වෙලා ඉන්න කාලේ ධර්ම දේශනා කළ කරපු සේවාවට ඒ ගුණයට සීපත් කළ ගුණානුස්මරණය සහ උපහාර දැක්වීමක් තමයි කරන්නේ. මොකද ජීවත් වෙච්ච ආකාරය කටයුතු කරපු ආකාරය අනුව අර වගේ තැනකට යෑම කිසිම හැකියාවක් නැහැ නේ. නොයා ඉදීම හැකියාවක් නේ තියෙන්නේ කොහෙවත්. ඒ නිසා ඔබටත් එහෙම ඔබේ ඥාතීන් ඔබේ අම්මා තාත්තා ජීවත් වෙච්ච ආකාරයන තීරණය කරන්න පුළුවන්. මෙයා මොන වගේ තැනක ඉන්නවද කියලා අපි බලන්න පුළුවන් යංගසි මට්ටමකට. 100ක් බෑ. ඉතින් ඒ හින්දා ගුණානුස්මරණය කරන්න පුළුවන් අපිට පින් අනුමෝදන් කිරීමත් කරන්න පුළුවන් අවශ්‍ය නම් පින් අනුමෝදන් වෙන්න කියලා ඒක යාගේ වැඩක්. අතන ඉන්නෝ නම් අනුමෝදන් වෙන්න පුළුවන් දැකලා. නැත්තම් මේක ගුණානුස්මරණීය පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් පෙන්වනවා ඊළඟට යනකොට ඒ සූත්‍රේ. නහිරුන්නංව සෝකෝවා යාචඤ්ඤා පරිදේවන. කියන්නේ ඇඬුවා වැළපුණා දුක්ුණා කියලා වැඩක් වෙන්නේ නැහැ ඒ කට්ටියට. ලැබෙන දෙයක් නැහැ අපි. අපේ ඥාතීන්ෙන්න. මොකක්ද කරන්න කියලා පෙන්වන්නේ? යන්කිසි පින්කමක් කළා පුණ්‍ය කර්මයක් කළා ඒ පින අනුමෝදන් කරන්න කියලා තමයි අපෙන්න. නැතන ඉන්නකොට ඇඬුවා දෙඩුවා වැළපුණා කියලා ඒ කට්ටියට එකෙන් වැඩක් නැහැ. තව අයහපතක් තම හානියක් තමයි වෙන්නේ කට්ටියට. අනේ යහපතක් වෙන්න නම් මොකද්ද කියලා පෙන්නන්නේ?
ඔන්නුනේ පින්කමක් කළා ඒ පින් ඔන්නුනේ අනුමෝදන් කළා එතන සූපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක. එතනින් අත මිදෙන්න හැමත් නැහැ ඒකත් තේරුම් ගන්න. පරදත්තව ජීවාවේ ඉන්න කෙනාට අපි පින් අනුමෝදන් කරා කියලා එතනින් අත මිදලා වෙන තැනකට හැම යන්නේ. එයාගේ කර්ම බලයේ තියෙන තක්ක කර්ම විපාකයේ තියෙන තක්ක එතන ඉන්න වෙනවා. මොකද වෙන්නේ? එයාට අර එතන ඉන්නකොට පින් නැත්තම් දුක්සහගතසිතුලි තමයි දීන්දිකන පහළ වෙන්නේ. ඒ වෙනුවට අපි පූජා කරාට පස්සේ යම්කිසි දෙයක් දානේ හෝ පරිස්කාර හෝ වෙන දෙයක් පූජා කරාම මොකද වෙන්නේ? එයාට ඒ පින අනුමෝදන් වෙලා එතන සැපසහගත යහපත් සිතුවේ 15 15 යහපත් ආකාරයෙන් සතුටෙන් ගත කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නේ. අගේ කර්ම විපාක ඉවරුණාට පස්සේ එතනින් අයින් වෙනවා කියලා පෙන්නන්නේ. එතන නිශ්චිත කාලයක් පෙන්නන්නේ නැහැ. දවසක් දෙකක් සතියක් මාසයක් අවුරුදු 10ක් 15ක් 100ක් 1000ක් ලක්ෂයක් වෙන්න පුළුවන්. කර්ම විපාකේ යන්තක් තියෙනවා එතන ඉන්න වෙනවා. හැබැයි අර අනුමෝදන් කරන පින් හේතුවෙන් එයාට එතන සැපසහගත සතුටෙන් ඉඳීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි පෙන්නන්නේ. එයාගේ කර්මය ඉවරුණාට පස්සේ තමයි එතනින් අත මෙදිනවා කියලා පෙන්නන්නේ. සහ බුදුහාඳුරු මේ මියපල්ලෝගේ ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න නිර්දේශන කරලා තියෙන කාරණා දෙකයි. මොකක්ද? එකක් දානේ පූජා කිරීම, අනිත් එක පරිස්කාර පූජා කිරීම. දානේ සහ පරිස්කාර පූජා කිරීම ධර්ම දේශනා කිරීම කියන එක නෑ ඇත්තටම. අපේ ගොඩක් කට්ටිය මේ ඉතින් ඉන්නවා එහෙම තමයි කරන්නේ. බණ කියලා තියෙන බුදුහාඳුරු සමාජයට තේරුම් ගන්න. නැත්නම් පින් දෙන්න නෙමෙයි. අපේ කට්ටිය පින් දෙන්න තමයි බණ කියන්නේ කියවන්නේ හැම දෙයක්ම කරන්නේ. එහෙනම් තේරුම් ගන්න බණ තියෙන තේරුම් ගන්න අවබෝධ ගන්න කරුණු තේරුම් ගන්න දානේ පූජා කිරීම සහ පරිස්කාර පූජා කිරීම ඥාතීන පින් දෙන්න පින් අනුමෝදන් කරන්න. වණ තියෙන තේරුම් ගන්න කියන එක තේරුම් ගන්න. කරුණු අවබෝධ කර ගන්න. නිර්වාණගාමි මාර්ගය තේරුම් ගන්න. ඒකයි වණ තියෙන්නේ. නැත්නම් පින් දෙන්නේ එහෙම නෙමෙයි. ජීවත් වෙලා ඉන්න කට්ටියට බණ, මැරිච්ච කට්ටියට දානේ සහ පරිස්කාර. ඊකට පින් ජීවත් වෙලා ඉන්න කට්ටියට බණ. තිරකර සූත්‍රය අන්තිම ගාථාවෙන් පෙන්නනවා ඒ ඔක්කොම එකතු කරලා. මේ ගාථාව නම් ওই කට්ටිය දානේ ගාල් වල එහෙම අහලා ඇති. ඒක ගොඩක් කාන්දර මේක ගාථා කියනවා. ඒ භුක්තානුමෝදනා කරනකොට එහෙම සෝඥාති ධම්මෝ චයං නිදස්සිනෝ පේතාන පූජාජ කතා උලාරා බලාංච බික්කූණ මනුපබ්බ දින්නම් තුම් මෙහි පුඤ්ඤං පසුතං අනප්පක. මේ කියන්නේ මොකක්ද? ඥාතින් වෙනුවෙන් මේ ඥාති ධර්මයේ කලා බවටත් පත් වෙනවා. පේත තත්ත්වයේ ඉන්නවනම්, ඒ කියන්නේ පරදත්ව ජීවාවේ ඉන්නවනම් එයාට පින් අනුමෝදන් කරගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. භික්ෂූන් වහන්සේලාට ආයුවන් සව බල කියන බල හතරත් ලැබෙනවා. ඔබට පසු කාලේ විපාක දීමට අවශ්‍ය මහත්ව පුණ්‍ය සම්භාරයකුත් රැස් කරගන්නවා. ඔය අර කාරණා හතර කෙටි කරලානේ දෙන්නේ අපි ගනු. ඥාති ධර්මය කියලා කියන්නේ ගුණානුස්මරණය කරා බවටත් පත් වෙනවා. පරදත්ව ජීවාවේ ඉන්නවනම් පින් අනුමෝදන් කිරීම බවටත් පත් වෙනවා. භික්ෂූන් වහන්සේලාට දාන සහ පරිස්කාර පූජා කිරීමෙන් උන්ගේ දිව්‍ය පාත්වා ගැනීමට උපකාරිකුත් කරා වෙනවා. ඔබට පිනක් රැස් වෙලා ඒක අනාගත සැප විපාකයේ පින්සත් හේතු වෙනවා කියලා පෙන්නනවා. එනිසා අපි තේරුම් ගන්න ඕන මොකද මේ පින්කම් කරන්නේ? ඒ පින්කම් වලින් පෙන්වන්නේ මොකක්ද? ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුවනේ අපි කරන්නේ. අපේ අම්මා තාත්තා කරා, අර කට්ටිය කරා, මේ කට්ටිය කරා. මලගේ වලුත් එහෙමයි, දානගේ වලුත් එහෙමයි, පින්කම්ගේ වලුත් එහෙමයි, බණගේ වලුත් එහෙමයි, හැමතැනක් මෙහෙමයි කරන්නේ. තේරුම් ගන්න තුව කරාම ඔහේ කරනවා. ඒ කරේ මොකද කරන්නේ මොකද කියලා දන්නේ නැහැ. පින් දෙන්න ඕන කට්ටියටත් පින් අනුමෝදන් කරනවා, නැති කට්ටියටත් අනුමෝදන් කරනවා. ගුණානුස්මරණය කියන එකක් දන්නෙත් නැහැ. එහෙනම් අපි හොඳට දැනගන්න ඕනේ. එහෙමයි බෞද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ මූලික කාරණා දැනගන්න ඕන. ධර්මයේ තේරුම් ගන්නතර මොකද මේක කරන්නේ කියලා. තේරුම් ගන්න නැතුව මොකද? තේරුම් ගන්න නැතුව කරාට වැඩක් නැහැ. මොකද ඒ කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව හරියට කරගන්න බෑනේ. ඒකනේ ගොඩක් කට්ටිය වරද්දලා එක එක දේවල් කරන්නේ. මේක හරියට කියවෙන්නෙත් නැහැ. හරියට පැහැදිලි වෙලා දෙන්නෙත් නැහැ. හරියට තේරුම් ගන්නෙත් නැහැ. මේ ඕන කෙනෙකුට මේ කියවල බලන්න පුළුවන්. දැන් ඔය පොතක් ගන්න ඕනෙම නැහැ. දැන් ත්‍රිපිටක ඇප් තියෙනවා, ෆෝන් එකෙන් බලන්න පුළුවන්. ඒකේ තිරෝකෝඩ සූත්‍රය කියලා ගැහුවා. මේ සූත්‍රය එනවා සිංහලෙන් තියෙනවා තියෙනවානේ. පාලියෙන් නේද? ඉතින් කියවලා බලන්න පුළුවන්. මේකේ මොකක්ද තියෙන්නේ, මොකටද කරන්නේ කියලා කියවලා බලන්න පුළුවන්. තව දුරටත් වැඩි විස්තර. මම මේ ඔක්කොම අරගත්තේ නැහැ. මම කෙටියෙන් තමයි විස්තර කරේ. කාල වේලාව අනුව කියවලා පොඩ්ඩක් අපිට තේරුම් ගන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ කියලා. ඒ අවශ්‍ය කාරණා ටික තමයි මම පෙන්වන්නේ. කොහොමද පුද්ගලෙක් මේ පල්ලෝ යන්නේ? යා මොකද වෙන්නේ? යාට මෙතනින් එහාට මොනවත් යන්නේ නැහැ. මෙතනින් එහාට මොනවත් නොගිහින්ම කොහොමද උපත සිද්ධ වෙන්නේ? අපි තුලත් හැම වෙලාවෙම මරණයක් සිද්ධ වෙනවා. එතකොට පරදත්ත විජයාට පත්තරට යන්නේ ඇයි? එතෙන් ගියාම මොකද වෙන්නේ? ඒ පරදත්ත විභාවේ සුභාය මොකද්ද? එයි අපෙන් පින් බලාපොරොත්තු වෙන්නේ? පින් ලබා ගන්න පුළුවන් කොට්ටාස මොනවද? එයි අපි පෑන් වඩන සංකේතයක් භාවිත කරන්නේ ගාතාවලින් මොනවද කියවෙන්නේ? ගුණානුස්මරණය කියන්නේ මොකක්ද? පින් අනුමෝදන් කරනවා කියන්නේ මොකක්ද? ඊළඟට අපි මොකද්ද කරන්න ඕන කියලා මම ඔබට පැහැදිලි කරා. එහෙනම් හොඳට මේක කල්පනා කරලා තේරුම් ගන්න. තපුරුවන් නම් කියවලත් තේරුම් ගන්න. නැතනතහලත් තේරුම් ගන්න. නේද? කියා දෙයක් කරනකොට
දැනගෙන හොඳින් කරන්න මේ බුදුදහමට අදාළ සංස්කෘතික අංගනේ ඇයි පින් අනුමෝදන් කරන්නේ ඇයි ආර පින් අනුමෝදන් වෙන්න ලැබෙන්නේ මම ළඟදී කද්දක මොකද්ද කොහොමද පින් අනුමෝදන් කරන්නේ කියලා ප්‍රශ්නයක් කරනනේ යාම පින් අනුමෝදන් කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එන්න බලවන්නේ වෙන කට්ටිය අනුමෝදන් කරගන්න බැයිද කියලා එන්න පුළුවන් නම් කියවම අන ඔහොමයි වෙන්නේ අයියාට දකි අපිව දකින්න පුළුවන් හින්දා තමයි මෙයාට පින් අනුමෝදන් වෙන්න හැකියාවක් තියෙන්නේ තොර සමාලාඩ හත් දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් පින් අනුමෝදන් කරත් එයා එතන ඉන්නවනම් ඒ පින් ඒ ඕනාස්තක අනුමෝදන් වෙන්න පුළුවන් මොකද අපි දන්නේ නැහැ නේ එතනින් අතමි දෙන්න පුළුවන් මොන වගේ කාල සීමාවකද කියලා ඒ කර්ම විපාකේ කොච්චර කාලයකට තියෙනවද කියලා ඉතින් එතන නැත්තම් ඒක ගුණානුස්මරණයේ පුණ්‍ය කර්මයක් වෙනවා ඒ ගුණානුස්මරණය කියන එකට තමයි අපි වැඩි බරක් දෙන්න ඕනේ වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ ඒක තේරුම් ගන්න අර අපේ බෞද්ධ බහුතරයක් ගත්තොත් එහෙම 99%ක්ම දන්නේ මොකක්ද යවොත් එහෙම ඇයි ඥාතියෙක් වෙන පින්කමක් කරන්න කියලා හොත් එහෙම පින් දෙන්න කියලා කියන්නේ මේ ගුණානුස්මරණය කියන එක දන්නේ නැහැ ගොඩක් දෙනෙක් ඒකයි ප්‍රධාන කාරණාව පින් අනුමෝදන් කිරීම කියන එක මොකක්ද දෙතේ කාරණා ඒක අපිට තීරණය කරන්න හැකියාවක් නැහැ ඒකයි අපි ඕනම ඥාතියෙක් මේ පල්ලු ගියාම ඒ අනුවෙන් පින් අනුමෝදන් කිරීමක් කරන්නේ සා වැදගත්ම කාරණාව තමයි බණ නිවනට පින සසරට බණ තියෙන්නේ මේ පරිලෝකීය ඥාතියින්ද පින් දෙන්නේ එහෙම නෙවෙයි බණ තියෙන්නේ තේරුම් අරන් කරුණාවබෝධ කරගන්න මේ කෙලෙස්සේ කරගන්න මේ අටලෝදාමේ කම්පාව අයින් කරගන්න ඥාතියින්ද පින් අනුමෝදන් කරන්න ඕන නම් දානය සහ පරිස්කාර පූජා කරලා ඒ පින අනුමෝදන් කරන්න පුළුවන් ගුණානුස්මරණය කරන්න පුළුවන් ඉතින් ඒක තේරුම් අරගෙන කටයුතු කරන එක තමයි වඩා වටින්න කියන කාරණාව මතක් කරනවා මතක් කරමින් අපි ඊළඟ ආයෙත් දවසක හම්බෙලා මේ වගේ මේ සමාජයේ තියෙන යම් කට්ටිය පටලවගෙන ඉන්න වරද්දගෙන ඉන්න කාරණා පිළිබඳ විවරණේ කරගෙන ඒක නිවැරදිව අර්ථය මොකක්ද කොහොමද ඒක නිවැරදිව කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් දැනුවත් වෙමු හොඳ නැත්නම් මීට වඩා අද දවසෙත් අපි ධර්ම දේශනා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ආකාසට්ටාච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුතං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 විවේකී රිදුන විවේකී මනසකින් යුතුව ඔබ ශ්‍රවණය කළ ධර්ම දේශනාව ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් වෙනුවෙන් හේතු වාසනා වේවා අවබෝධයෙන් ඔබ ධර්ම ශ්‍රවණය කළා නම් ඔබට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවිතයට ගලපා ගැනීමේ පහසුව උදා වෙනවා වගේම උතුම් නිර්වාණ අවබෝධය උදෙසා මේ ධර්මයේ ඔබට ගලපා ගන්න පුළුවන්කම ලැබීවි ධර්මදේශනාභී දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයා රාමාධිපති පූජ්‍යපාද මහදිනියේ ධම්මමූර්ති ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව තවත් ධර්ම අවබෝධය වේවා ඒ අවබෝධ කරගත් ධර්මය අපේ මෙලවත් පරලවත් දියුණු කර ගැනීම දෙසා නිර්වාණ අවබෝධ සා දේශනා කරන්ට ශක්තිය ධෛර්යය ලැබේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ උදාරතර කුසලය හේතු වාසනාම වේවායි අපි සාදු නාදයක් ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු සාදු 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 බුදුබණ සුවපත් පිපින් බලින් යහපතක්ම වේවා ඔබට තිරුවන් සරණයි